ආයිබෝන් සුබ දවසක් කැලුණේ. අද අපි අලුත් වීඩියෝ එක කරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පරවියන්ට පණු බෙහෙත් දෙන එක ගැන. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි මේ පණු බෙහෙත් දෙන එක ගැන. ඉතින් පරවියන් නැති කරනවා නම් අනිවාර්යයෙන්ම මේ පණු බෙහෙත්, එතකොට විටමින් වර්ග, මේ හැමදේම සත්තුන්ට දෙන්න ඕනේ. ඉතින් ඒ මනු බෙහෙත් හරි විටමින් වර්ගය දෙන එක තමයි අපි පරිවියන් ගොඩක්ම වැදගත් වෙන්නේ කට්ටියගේ ඉදිරිය ගැන. මොකද අපිට හොඳ පැටව ගන්න පුළුවන්, එතකොට හොඳින් සත්තුන් එලෝ ගන්න පුළුවන්. අන්න ඒවට තමයි ගොඩක්ම අපි විටමින් වර්ගයම දෙන්නේ. ඉතින් අපි කතා කරන්නේ පණු බෙහෙත් දෙන එක ගැන. දැන් අපි යමු වීඩියෝ එකට. යාලුවනේ මේ දෙන්නේ දෙන මන් නම් දෙනට දෙන හොඳම පණු බෙහෙත් එක තමයි මේක. හෙල්මසෝල් කියලා කියන්නේ මේකට. මේකෙන් මහලු ගාණක් වෙන්නේ නැහැ. කඩේ රුපියල් 60ක් වගේ මුදලකට අපි ලබා ගන්න පුළුවන්. සත්ව ආහාර සහ බෙහෙත් වර්ග තියෙන කඩ වලින් ගන්න පුළුවන්. මේක ඕනම තැනක තියෙනවා. එතකොට මේක විතරක්ම දීලා මදි. මේක දීලා අනිවාර්යයෙන්ම සත්තුන්ට අපි විටමින් එක දෙන්නම ඕනේ. ඒ වගේම තමයි යාළුවනේ අපි පණු බෙහෙත් එක දුන්නට පස්සේ අනිවාර්යෙන් විටමින් එකක් දෙන්න ඕනේ කිව්වා. ඉතින් මම දෙන විටමින් එක තමයි මේ විටා ස්ට්‍රීට් එක. එතකොට මම කලින් වීඩියෝකින් ගිනවා නවගුමේ ශිරාන් මල්ලි පරිවිය වීඩියෝ එකේ. ඉතින් එයා දෙන්නෙත් මේක තමයි. මමත් දෙන්නේ මේ විටමින් එක තමයි. ඉතින් ගොඩක් හොඳයි මේ විටමින් එක. දයාලුවන් අපි බලමු මේ විටමින් පණු බෙහෙත් එක කොහොමද ඉස්සෙල්ලාම පරවියන්ට දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි මේක දෙන්න කලින් අනිවාර්යෙන් දෙන්න ඕනේ සාමාන්‍ය උදේ වරුවක තමයි මේක දෙන්නේ. මම දෙන්නේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් රැයට කූඩුවට වතුර තියෙනවනේ අනිවාර්යයෙන්ම. වතුර බකට් එකක් තියෙනවා මේ වගේ. ඉතින් ඒක රැයට තියන්න හොඳ නැහැ. රැයවලා වතුර දෙන්න නැහැ. ඒක වතුර ටික අයින් කරලා තියන්න ඕනේ. තරම රෑට කොමඩත් අපි කෑම දෙන්නේ නැහනේ. එතකොට මේ කට්ටිය රෑට වතුර දුන්නද මේ උදේ වෙද්දි කොමඩත් තිබාය දෙනවා මෙයාලට. ඉතින් ඒකෙන්ද උදේට අපි කරන්න ඕනේ මේ මොන බෙහෙත් එක අරගෙන ඒකෙන් වතුර ලීටරයකට මේ පැකට් එකම දිය කරලා දැම්මම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඔයාලගේ සත්තු ඉන්න ප්‍රමාණයට තමයි සාමාන්‍යයෙන් ඉතින් මේකෙත් තියෙන මේකේ තියෙන විදිහට කරත් අවුලක් නැහැ. තත්තු 50ට වගේ වැඩි ඉන්නවා නම් මේකෙන් පැකට් දෙකක් වගේ දාන්න ඕනේ. පැකට් එක ග්‍රෑම් 10යි තියෙන්නේ පැකට් එක. මේ විදිහට වතුර ලීටරයකට මේ පැකට් එක දිය කෙල්ලෙලා බොන්න තියන්න කූඩුවෙන් හරි එලියෙන් හරි තියන්න. තිබ්බ ගම් මෙයාල කොමඩ වතුර දිබාට මේක බොනවා. බීලා සාමාන්‍ය ඔක්කොම බොන ගම ඉන්න කට්ටියම නැත්තම් ඊට පස්සේ සාමාන්‍ය කෑම දෙන ඔයාල දෙන කෑම එක. ඒ කෑම එකෙන් ගොඩක් දාන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයක් දෙන්න මේ කට්ටියට. ඩිලිවරිච්ච ගම විනාඩි 5ක් 10ක් විතර යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් මේ කට්ටියත් සරින් සරේට වමනේ කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා වමනේ කරන විදිය. ඒ කෑමත් එක්කම එළියට දානවා. සාමාන්‍යයෙන් නිකන් දියර විදියට තමයි මේ කෑමත් එක්කම වමනේ කරන්නේ. මේ අලවලට බලාගන්න පුළුවන් ඉතින් ඔය බලාගෙන හිටියොත්. දැන් මගේ සෙට් එකෙත් 6 දෙනෙක් විතර වැමෑරුවා. ඉතුරු කට්ටිය තාම නැහැ. ඉතින් යාලත් ඒ විදිහම කරනවා අනිවාර්යයෙන්. මොකද මේ බෙහෙත් එක වැඩ කරනවා අනිවාර්යයෙන් සත්තුන්ට. මේ බෙහෙත් එක දීලා සාමාන්‍යයෙන් ඉතින් අවස් වෙනකොට වගේ මේ කට්ටිය ඔක්කොම වගේ බොනවනේ. මිලිල්ල පේනවා ඉතින් අනිවාර්යෙන් මෙයාල වමනේ කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේක දීලා පැය 6කට 7කට විතර පස්සේ මේ විටමින් එක
අනිවාර්යෙන්ම දෙන්න ඕනේ. මොකද නැත්තම් සත්තුන් ගොඩක් හැක් වෙලා ඉන්නේ. මේකට මාරු විදිහට දුර්වලලා තියෙන්නේ අඟ. මොකද අර වමාරලා ඉවරලා වමනේ කරලා අපිට උනත් ඉතින් ගොඩක් අමාරු වෙන එක දිගටම වමනේ ගියා. ඉතින් මේ සත්තුන්ටත් ඒ වගේ තමයි. මෙයාලා ගොඩක් පුංචි. මෙයාලට ඉතින් සෑහෙන අමාරුයි. ඉතින් මේකෙත් කියලා තියෙනවා පිටිපස්සේ ඔයාලට පැහැදිලිවම තියෙනවා මේ විටමින් එක දෙන්න ඕන විදිහ. එතකොට මේක අපිට දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේක අපිට වතුර එක්කවත් කලවම් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දෙන කෑම එකට කලවම් කරලා දෙන්නත් පුළුවන්. ඉතින් අපි නම් ගොඩක් දුර ගන්නේ වතුරත් එක්ක තමයි මේක කලවම් කරලා දෙන්නේ සත්තුන්ට. මොකද යාලා අනිවාර්යම වතුර බොනවානේ. ඉතින් කෑම එකට දැම්මට පස්සේ ගොඩක් දුරට කැවෙන ප්‍රමාණය අඩුයි මෙයාලට. යාලුවනේ ඉතින් මේක අපි දෙන්න ඕනේ වතුර ලීටරයකට වගේ යෝගට් හැන්දකින් දෙකක් වගේ ප්‍රමාණයක් දුන්නනම් හොඳටම ඇති. මොකද මේක දවසට එකපාරක් දවස් හතරක් පහක් වගේ දෙන්න. එතකොට මේක සත්තුන්ට ඇඟට අල්ලලා හිටිනවා මේ විටමින් එක. මෙයාලා ගොඩක් ඒකෙන් අර වීක් වෙලා ඉන්න ගතියනේ තියෙනවා මේ කට්ටියගේ. ඒත් එක්කම හොඳ ගෑම වේලකුත් දෙන්න අනිවාර්යෙන්ම. එතකොට යාළුවනේ මේ විටමින් එකට අපිට සාමාන්‍යයෙන් සත්ව කඩේකින් ලබා ගන්න පුළුවන් රුපියල් 350ක් වෙනි පොඩි මුදලක් තමයි වෙන්නේ. ඉතින් මහ ලොකු ගණන් නැහැ. ඉතින් මේ විටමින් එක දිනයක ගොඩක් වටිනවා. අපි මුදල ගන්න නොසලකා අපි සත්තුන්ට අපිට සත්තු ගොඩක් වැදගත් නම්. එතකොට යාළුවනේ ඔයාලට ඔය විදිහට කරන්න පුළුවන් නම් ගොඩක් දුරට සත්තුන්ට හැදෙන පණුලෙඩ පණුලෙඩ හැදෙනවා කියලා මම විශේෂයෙන් පෙන්නන්නේ. අපිට උනත් ඉතින් පණුබෙත් අපි බොනවනේ කාලයක් ගියාම මෙයාලට මාස දෙකෙන් දෙකට හරි තුනෙන් තුනට වගේ පණුබෙත් දෙන්න අනිවාර්යෙන්ම. ඒත් එක්කම විටමින් එකත් ලබා දෙන්න. ඔයාලට මේ හැම බෙහෙත් වර්ගයක්ම විටමින් වර්ගයක්ම ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය බියගම දෙල්ගොඩ ඒවාවට ඉන්න කට්ටියට තියෙනවා දෙල්ගොඩ වෙලේ කඩේ හන්දිය කියලා. එතන තියෙන අලුතෙන් මේ ළඟදී කුපන් කරපු පෙච්චොප්ටර් තියෙනවා. මේ මල්ලිගේ නම්බරය මම යටින් අනිවාර්යයෙන්ම දාන්නම්. ඉතින් එයාගේ ළඟින් තමයි මමත් මේ බෙහෙත් ලබා ගන්නෙ. එයාලඟ හැම ලෙඩකටම වගේ බෙහෙත් තියෙනවා. ඒ වගේම විටමින් මාර්ග. ඒක හොඳ සත්වත් ඉන්නේ එයාළඟ. ඉතින් ඔයාලට ගියත් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි මේ පණු බෙහෙත් එකයි විටමින් එකයි අපි ලබා දෙන්නේ. ඉදිරියේදී තව බෙහෙත් වර්ග ගැන මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් ඔයාලා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක තමයි යාළුවනේ විශේෂයෙන් දෙයක් කියන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් මේ පණු බෙහෙත් එක ඩෙලිවර්ලා සතියක් වගේ යනකම් ඔයාලා සතුන් උඩ එළවන්න යන්න එපා. මොකද මේ කට්ටියට හරි හැටි ශක්තියක් නැහැ උඩයයි. උනට වැඩි වෙලා කලින් දීපු ටයිමින් බලා ගන්න බැරි වෙයි. ඉතින් මේ මෙලවන්න එපා. දැන් මේ සෙට් එකකුත් දැන් ආයේ බීමට බහලා ඉන්නවා. දැන් මෙතනින් තුන් දෙනෙක්ම වගේ වමනේ දාලා තියෙන්නේ. මිතුරු කට්ටියත් ළඟ ළඟම වගේ වමාරයි. යාළුවනේ ඉතින් අපේ වීඩියෝ එක අදින් අවසානයි. අපි තවත් වීඩියෝකින් නැවත හම්බෙමු. ඉතින් යාළුවනේ ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.